අතිගරු ජනාධිපතිතුමා විසින් ක්‍රියාත්මක කරන වැඩසටහනක් ලෙස 2012 වර්ෂයේ සිට මේ දක්වා උපාධියක් ලබා සිටින ඵලදායී රැකියාවක නිරත නොවන සියලු දෙනාට රාජ්‍යාංශයේ රැකියා ලබා දීමේ වැඩපිළිවෙල මාර්තු මාස පළවෙනිදා සිට ක්‍රියාත්මක වෙනවා. ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී ලංකාවේ සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියේදී ජනතාව දැනට මුහුණ දෙන අපහසුතාවයන් පිළිබඳව සැලකිල්ලට කරුණු භාජනය කළා. බලපත්‍ර ලබා ගැනීම සඳහා වන වෛද්‍ය පරීක්ෂණ ලංකාවේ මහා රෝහල් මූලික රෝහල් ඇතුළු රෝහල් 150ක පමණ රෝහල් ප්‍රමාණයකට විමද්ද ගතකොට අදාළ සහතික ලබා ගැනීමේ පහසුව ලබා දෙන්න කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තා. කිසිම සංවර්ධනයක් කෙරුණ නැති පාරවල් කිලෝමීටර් ලක්ෂයක් මේ වර්ෂය තුලදී ප්‍රතිසංස්කරණය කළ නිම කිරීම සඳහා වෙන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණා. අතිගරු ජනාධිපතිතුමා ගාලු මුවදොර වෙනම ස්ථානයක් නිල වශයෙන් උද්ඝෝෂණ ස්ථානය කියලා ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට වෙන් කර දී තිබෙනවා. ඔබතුමාලා කොහෙද අයිනක දාලා උද්ඝෝෂණය කරන්න තැන් වෙන් කරාම පහක් එකක් දාලා ඔබතුමාලගේ ඇස් වලට කන් වලට මේව දැනෙයිද මේ හැංගී මේ අය උස් කරයිද එහෙම ඉතින් අපි බල බල යන්නේ එතනින් ගෝල් පෙස් එක ළඟින් යනකොට පේන්නේ නැත්තම් ඉතින් බල බල යනවා දෘශ්‍ය ආබාධිතනේ බල බල යනවනේ මේ අපි ගිහලා අපි කියන්නේ එහෙම උද්ඝෝෂණ කරන්න කාටවත් අවශ්‍යතාවයක් නැහැ මොකද දැන් ඔබතුමාට අවශ්‍ය නම් ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්නේ අදාළ අමාත්‍යවරයාට දැනුම් දීලා මේ පිළිබඳ සාකච්ඡාවක් කරමු. එහෙමනේ සීලාචාර දියුණු සමාජවල. අමාත්‍යතුමා වතුකම්කරුවන් සඳහා වැඩිකර රුපියල් 1000ක දෛනික වැටුප වතු සමාගම ගෙවීම මේ වෙනකොට ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මෙවැනි වතු සමාගම නැවත රජයට පවරා ගැනීමක් සිදු කරනවාද? වැඩි කරපු වැටුප රජය මගින් ගෙවීමට හැකියාවක් තිබෙනවද? නෑ රජයට පවරා ගන්න වෙන්නේ ගෙව්වේ නැත්තම්. ඔවුන් ගෙවීමට එකතාවයක් නැහැ නේ මේ වෙනුවිට. මාර්තු මාසේ පළවෙනි දවුන් නැහැ නේ තාම. කියන එකයි කරන දෙයි දෙකක් නේ. කරනවාද කියලා අපි බලමු පළවෙනි දවස්. අමතුමා. කලේ නැත්තම් අපි බලමු මොකද ඊළඟට ගන්න. අමතුමා මේ කෘෂිකර්ම ගොඩනගිල්ල. දැන් මේක ඇත්තටම කියනනම් අමතුමා මේකත් එක්තරා විදිහක වයිට් කොලර් රොබරි එකක්. ඒ බිල්ලිම හදන්න වගේ තුන්ගොනියක් දීලා දැන් රජය පාවිච්චි කරන්නේ නැතුව නිකන් කුලිය ගෙවන ඔයකට. අපි මේකට පමණක් නෙමේ සියලුම වංචා දූෂණ අක්‍රමිකතා පිළිබඳව වෙනම ජනාධිපති කොමිසමක් මගින් විභාග කරන අතර ඒ සඳහා නීත්‍යානුකූලව පරිගැනීමේ චේතනාවෙන් තොරව අවශ්‍ය උපරිම දඬුවම් ලබා දීම සඳහා ක්‍රියාමාර්ග ගන්න රජයක් ලෙස ක්‍රියා කරනවා. ඇයි තවමත් ප්‍රමාද මේ මහ බැංකු මංකොල්ලේ සම්බන්ධ පියවර ගන්න? මේ වාරික විගණනය පිළිබඳ සංවාදයක් ඇතිවී යුත්තේ දේශපාලනඥයන් අතර නෙමෙයි. ඇත්තට වංචාව හොරකම සිද්ධ වූ දෙයත් වාරික විගණන වාර්තාවේ තියෙන දේත් පිළිබඳ විගණන ශේෂ්ත්‍රයේ ගණකාධිකරණ ක්ෂේත්‍රයේ එයා සම්බන්ධ ශාස්ත්‍රීය අවබෝධයක් තියෙන අය තමයි විවාද කළ යුත්තේ. ඉතින් ඒ නිසා මේ කියන දේශපාලන අවලාද මඩ තියෙනව නිකන් කියන ඒවා. ඒක සාධාරණ නෑ. විගණන වාර්තාවේ තියෙන කරුණු වල කිසිම හොරකමක් වංචාවක් දූෂණයක් මහින්ද රාජපක්ෂ යුගයේ භාණ්ඩාගාර බිල්පත්වල වෙලා නෑ. එහෙම වෙන්නේ මම මේ පිළිබඳ ප්‍රාමාණිකයෙක් විදියට කියන්නේ ඒ තියෙන ඉලෙක්ට්‍රොනික බිඩින් සිස්ටම් එකේදී ලන්සු තැබීමේ ක්‍රමවේදීදී සිස්ටම් එක විසින් තමයි ඒ හොරකම ඒ වෙලාවේදීම එළියට එනවා. ඒක කාටවත් වළක්වන්න බෑ. මේක මේ භාණ්ඩාගාර බිල්පත් ගණදෙනු සිද්ධ වෙන්නේ සම්මත තාක්ෂණික ක්‍රමවේදයකට අනුව. මේ පිළිබඳ අපේ කාලේ හරි කාගේ කාලේ හරි මේ හොරකම සිද්ධ වෙච්ච අයට පූර්ණ දඬුවම් දීම සඳහා අපි මැදිහත් වෙන්න ඕන. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.